රක්ෂකුමාර ප්‍රජාතන්ත්‍රවාද ජාතික සන්ධාන ජාතික සන්ධායක ඇතර මේ මාධ්‍යම පවත්තන අපි දන්නවා මේ වෙද්දී උත්සව සමයක් එන්නේ වසර අවසානයේ වෙද්දී අපි දන්නවා විශේෂයෙන් ජාති දෙක තුනක් සමරන උත්සව අවස්ථාවක් තමයි රට තුල නිර්මාණය වෙලා තියෙන්නේ අපි දන්නවා නත්තල් උත්සව වෙනවා ඒ වගේම අවුරුද්දක් ඉවර වෙලා අවුරුද්දක් ලැබෙන මොහොතේ මේ වෙද්දී සෑම අවුරුද්දකම වාගේ මේ වෙළඳපොළ තුල තියෙන මාපියාවල් නැවත සැරයක් මේ උත්සව සමය ඉලක්ක කරගෙන පැන නැගිලා තිනවා. ඒකෙන් ප්‍රධාන වශයෙන් අපි දන්නවා මේ වෙද්දී මේ හාල් මාපියාව එහෙම නැත්නම් මේ හාල් පිළිබඳ ප්‍රශ්නේ මේ වෙද්දී රටේ ජනාධිපතිවරයාට පවා දැනන දැනටම මේක උඩුදුවලා තියෙන්නේ. ඉතින් අපි මේ කාරණාව සම්බන්ධයෙන් අපි දිගින් දිගටම පහුගිය කාලේ මාධ්‍ය හමු පවත්වලා සහ පාරට බැලලා අපි මේ හාල් මාපියාව සහ මේ ගැටලුව සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමු කරා. ඉතින් වර්තමාන ආණ්ඩුව ජනාධිපතිවරයා පත් වෙලා වර්තමාන ආණ්ඩුව පත් වෙලා මචන් පළවෙනි කැබිනට් රැස්වීමේදීම ආණ්ඩුව තීරණයක් ගත්තා හාල් හිගේට මේ හාල් මිල පාලනය කරන්න විදේශ රටවල් වලින් හාල් ආනයනය කරන්න කියන එක. ඉතින් අපි බලාපොරොත්තු වුණේ නෑ මෙවැනි දෙයක් වර්තමාන ආණ්ඩුව තුල. මොකද වර්තමාන ආණ්ඩුව පෙනී සිටියේ මේ රටේ ගොවි ජනතාව වෙනුවෙන්, ඒ වගේම මේ රටේ පාරිභෝගිකයා වෙනුවෙන්, එතකොට මේ රට වෙනුවෙන් පෙනී සිටපු කණ්ඩායමක්. ඒගොල්ලෝ හැමදාම කිව්වේ මේ හාල් ආනයනය කරන එකට ඒගොල්ලෝ හැමදාම ඒගොල්ලන්ගේ වේදිකාවේ පවා විරුද්ධත්වය තමයි ප්‍රකාශ කරේ. අපි දැක්කා පෞගිය කාලේ ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව මේ හාල් ආනයනය කරේදී ඒගොල්ලෝ කිව්වා ආණ්ඩුවක් ඕනේ නැහැ, එමනම් පිටකොටුවේ තොග වෙළෙන්දන්ට පුළුවන් ආණ්ඩුව අරන් යන්න හාල් ආනයනය කරන කියන කාරණාවල් අපි දැක්කා මාධ්‍ය හමුවේදී සහ ඒගොල්ලන්ගේ වේදිකාවේදී ප්‍රකාශ කරනවා. ඉතින් මේ මොහොතේ අපි ආණ්ඩුවට කියන්නේ ආණ්ඩුව තවමත් මේ ඉන්න මේ නිලධාරීන්ගේ මාපියාවට ආණ්ඩුව හවු වෙලා ඉන්නේ. ඉතින් ඒක බොහොම පැහැදිලි. මොකද අපි දන්නවා අපි ආණ්ඩුවට දිගින් දිගටම කිව්වේ මේ හාල් ප්‍රශ්නේ විසඳන්න. මොකද අපි දන්නවා මේ හාල් ප්‍රශ්නේ තෙක්කම ආණ්ඩුව තුලට මේ වෙද්දී ලොකු විරෝධතාවයක් ඇති වෙලා තියෙනවා. ඉතින් අපි කියන්නේ මේ ආණ්ඩුවට මේ විරෝධතාවය තුලින් එළියට එන්න වැඩපිළිවෙලක් මේ කියන්නේ. මොකද අපි දැක්කා මේ හාල් ප්‍රශ්නේ අරගෙන අර නන්නත්තර වෙලා හිටපු විපක්ෂයේ කණ්ඩායම් විවිධ කණ්ඩායම් එළියට බහිනවා. ඉතින් අපි කියන්නේ මේක නවත්වන්න ආණ්ඩුව මේකට සාධනීය ලෙස මැදිහත් වෙන්න ඕනේ. මේ මැදිහත් වෙන්න ඕන ක්‍රමවේදය තමයි කියන්නේ. මොකද ආණ්ඩුව ජනාධිපතිවරයා වටා තවමත් ඉන්නේ අර හිටපු ආණ්ඩුවල හිටපු ඒ නිලධාරීන්. අර ඒ ටයි දාන බූරු නිලධාරීන් තවමත් වර්තමාන ජනාධිපතිවරයා යටතේ ඉන්නේ. ඉතින් මේ වර්තමාන ජනාධිපතිවරයා යටතේ ඉන්න ටයි දාන බූරු නිලධාරීන් ගත්ත අත්නොමතික තීන්දුව తీරන වලට ජනාධිපතිවරයාත් හවු වෙනවා. හරි, ඒක නිසා තමයි අපි කියන්නේ වහාම මේ ප්‍රශ්නේ විසඳගන්න ක්‍රම දෙකයි තියෙන්නේ. පළවෙනි ක්‍රමය තමයි, මොකද මේ 2019-20 ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා එතුමාට ගෙදර යන්න සිද්ධ වුණේ ඔන්න ඔය බූරු ටයි දාන බූරු නිලධාරීන් දීපු උපදෙස් නිසා. ඒගොල්ලෝ දීපු උපදෙස් නිසා තමයි 2019-2020 මේ හාල් වලට පාලන විදිහක් දාලා ගැසට් එකක් ගෙවුවා. අපි එදා ඔය ගැසට් එක ගහද්දිම අපි කිව්වා ඔය ගැසට් ගහලා මේ හාල් මිල සහ අත්‍යවශ්‍ය ආහාර පාන ද්‍රව්‍ය මිල පාලනය කරන්න බෑයි කියන එක. හරි, සම්පූර්ණයෙන්ම මේ හාල් සහ මේ අත්‍යවශ්‍ය දේවල් මේ මිල පාලනය කරලා ගැසට් ගහලා මේ තුර සම්පූර්ණයෙන්ම කරන්නේ කළුබඩයක් නිර්මාණය කරනවා. කළුබඩයක් නිර්මාණය කරලා ඒ වෙළඳ ජාවාරම්කාරයන්ට අධික මුදලක් ලබා ගන්න වැඩපිළිවෙලක් තමයි මේ ගැසට් හරහා නිර්මාණය කරන්නේ. ඉතින් අපි බලාපොරොත්තු වුණා මේ දේවල් වර්තමාන ජනාධිපතිවරයා යටතේ වර්තමාන ආණ්ඩුව යටතේ මේ දේවල් සිද්ධ වෙනවායි කියන එක අපිට බලපතර කාරණාවක්. ඒ නිසා අපි ජනාධිපතිවරයාට වෙළඳ ඇමතිවරයාට අපි දැක්කා වෙළඳ ඇමතිවරයා වැඩ බාරගත්තු දවසේ මොහොතෙම එතුමා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කරේ මේ රටේ කිසිසේත්ම ජාවාරම් කාර්යයන් ඉඩ දෙන්නේ නැහැ කියන එක. ඉතින් අපිට තියෙන දැන් මේ හාල් ආනයනය කිරීමේ තැනට ආණ්ඩුව පත් වෙනවා නම් මේ ජාවාරම් කාර්යයන්ගේ මල ඒගොල්ලන්ගේ අවශ්‍යතාවයක් ඉෂ්ට කරනවද, ඒගොල්ලන්ට ඕන ආකාරයට වැඩ කරනවද කියන බරපතල සැකිය අපි තුල තියෙනවා. ඒ නිසා අපි ආණ්ඩුවට කියන්නේ මේ ප්‍රශ්نين එළියට එන්න. මොකද මේ රට තුල මේ මොහොතේ කිසි විටක හාල් හිඟයක් නැහැ. මොකද මේ හාල් හිඟේ මවාපෑවක්. මොකද අද මේ වෙද්දී හාල් විකුණන්නේ හාල් මෝල්කාරයෝ තොග වෙලෙන්දෝ සිල්ලර වෙලෙන්දෝ හාල් විකුණන්නේ පස්සේ දොරෙන්. ඉතින් අපි කියන්නේ ආණ්ඩුවට මේක ඉස්සරහා දොරෙන් විකුණන වැඩපිළිවෙල හදන්න. ඒකට අපි ආණ්ඩුවෙන් ඉස්සෙල්ලාම කියන්නේ අර ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති හිටපු ජනාධිපතිවරයාට පාරාවලල්ලක් වෙච්ච
මේ ගැසට් එක වහම අයින් කරන්න. මොකද මේ ගැසට් එක තියෙන තාක්කල් මේ මිල හාල් මිල මේක හිගයකින් තොර හාල් ටික දෙන්නත් බෑ. අඩුවටම හාල් ටික ගන්නත් බෑ. මොකද මේ ගැසට් එක ප්‍රකාරෝ මේ ගැසට් එක නිසා මේ හාල් මෝල් ලිමියෝ තොග වෙලෙන්දෝ සිල්ලර් වෙලෙන්දෝ සියලු දෙනා මෙහෙර වෙලා ඉන්නේ. අද ඒගොල්ලෝ ගාව ඕන ඇටි හාල් දිනවා. ඒගොල්ලෝ ගාව ඕන ඇටි වී දිනවා. අද ඒගොල්ලෝ වී ටික කොටලා පස්සේ දොරෙන් වැඩි මිලට විකුණන්නේ. ඇයි මොකද ගැසට් එකක් ගහලා දිනවා මේකට. හරි මේ ගැසට් එක අයින් කරපු ගමන් අපි දන්නවා මේ වෙලෙන්දෝ මේ මෝල් ලිමියෝ තොග වෙලෙන්දෝ මේ සියලු දෙනාම ඒගොල්ලෝ ළඟ තියෙන තොග ටික වෙළඳපොළට මුදාහරිනවා. වෙළඳපොළට මුදාහරින ගමන් වෙළඳපොළේ ඉල්ලුමට සරිලන ආකාරයට සැපුම් ආපු ගමන් වෙළඳපොළේ ඒගොල්ලන්ගේ තරගකාරීත්වය මත මේකේ මිල යම් ප්‍රමාණයක් අඩු වෙනවා. එතකොට හිගයකින් තොරව අත්‍යවශ්‍ය ඒ හාල් ටික ගන්න පුළුවන්. ඒ නිසා අපි කියන්නේ ගෝඨාභය රාජපක්ෂටත් ගෙදර යන්න වෙච්ච මේ ගැසට් එක වහම අයින් කරන්න. මොකද ආණ්ඩුව මේ ඩොලර් මිලියන 35ක් විතර වියදම් කරලා හාල්ලා නෙනේ කරන්න මුදල් වෙන් කරන මොහොතේ වහම මේ ගැසට් එක අයින් කරලා මේක වෙළඳපොළට බාණ්ඩ ටික ඉස්සරහ දොර විකුණන්න පුළුවන් වැඩ පිළිවෙලක් හදන්න ඕනේ. ඕක තමයි කරන්න ඕනේ දේ. නේද? එතකොට එහෙම ඒ හාල් මෝල් කාර්යෝ ගාව තියෙන වී ටික වෙළඳපොළට එනකොට ආණ්ඩුවට ඔන්න යම් මැදිහත් වීමක් වෙන්න පුළුවන් යම් කිසි ප්‍රමාණයක්. ඈ වෙළඳපොළ තුල එහෙම හාල් හිගයක් තියෙනවා නම් යම් කිසි ප්‍රමාණයක් සතුසමගින් එහෙම නැත්නම් රාජ්‍ය වාණිජ නිතික සංස්ථාව හරහා ඒගොල්ලන්ට ඒ වගේ කෙලින්ම එහෙම නැත්නම් ඩිරෙක්ට් ඒගොල්ලෝ ආනයනය කරලා සතුසාරා මේක බෙදාරින්න පුළුවන්. මේක තොග වෙළෙන්දන්ට හරහා මේක මේ පිටකොටුවේ ඉන්න ඒ ජාව අරංකාරයන්ට වෙළඳුන්ට දීලා මේ හාල් ප්‍රශ්න විසඳන්න බෑ. මොකද අපි දන්නවා හාල් ආනයනය කරන ඔය මිනිසු ටිකම ඔය හාල් ටික ගෙනල්ලා ඔය පොළොන්නරුවේ ඉන්න මහා පරිමාණ මෝල් ලිවියෝ වලට සහ ඒ අතරමැදියන්ට ඔය හාල් ටික දෙනවා. ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ පැකට් එකේ දාලා නැවත සැරයක් ඒගොල්ලෝ මේ වෙළඳපොළට අධික මිලට මේ හාල් ටික ගෙනවා. ඒ හරිද? ඒ නිසා මේ මෙන්න මේ මේ ජාවාරමට උඩගෙඩි දෙන්න පාණ්ඩුව මේක සම්පූර්ණයෙන්ම ආණ්ඩුව වටේ ඉන්න ආණ්ඩුව ජනාධිපතිලාට උපදෙස් දෙන ඔය මේ මුදල් අමාත්‍යාංශයේ ඉන්න රාජ්‍ය මූල දෙපාර්තමේන්තුවේ ඉන්න ඔය ටයි දාන බූරු නිලධාරීන් දෙන උපදෙස්. හරිද? මේ මේ උපදෙස් ගන්න ගියොත් ඔබතුමාට සිද්ධ වෙන්නේ ගෝඨාභය රාජපක්ෂනවක් වගේ ජනතාව අතර විරෝධතාවයක් ඉන්නේ. ඔය නිලධාරීන් උපදෙස් ගන්න එපා. ඔය නිලධාරීන් තමයි සම්පූර්ණයෙන්ම මේ හාල් මාපියාව මේ සෑම මාපියාව පිටිපස්සේ ඉන්න නිලධාරීන්. හරිද? ඒ නිසා වහාම ඔබතුමා හැකි ඉක්මනින් මෙන්න මේ ගැසට් එක ඉවත් කරලා දෙන්න. හරි අපි දැක්කා අපි ඔය විතර ප්‍රශ්නෙදිත් අපි කිව්වේ ගැසට් එක ගහපු වෙලාවේ ඔය ගැසට් එක අයින් කරන්න විතර වෙලා අඩු වෙනවා කියලා. අය ගැසට් එක එවකට තිබිච්ච වෙලද අමාත්‍යංශයේ අපි අපේ බල තිබිච්ච විරෝධතාවය මත ගැසට් එක අයින් කරා. අපි දැක්කනේ විතර රුපියල් 20000ක් ආවා. හරිද? මේ හාල් වලට කරන්න තියන්නේ වහාම මේ ගැසට් එක අයින් කරන්න. ගැසට් එක අයින් කරපු ගමන් මේ හාල් ටික මේ ඉස්සර පස්සේ දොරේ විකුණන හාල් ටික වෙළඳ පොළට එනවා. ඒක ඉස්සරහා දොරේ විකුණනවා. මොකද මේගොල්ලෝ පස්සේ දොරෙන් විකුණන්නේ තොග වෙලෙන්දයි සිල්ලර වෙලෙන්දයි ඒගොල්ලෝ දන්නවා පාරිභෝගික අධිකාරියන් අල්ලනවා. ඈ අල්ලනකොට ඒගොල්ලන්ට දඩ ගෙවන්න එනවා. ඒ නිසා ඒගොල්ලෝ අර නීති මේ පැත්තෙන් නීත්‍යානුකූලව විකුණනකොට ඒගොල්ලන්ට තිබ්බේ රුපියල් 5ක් වගේ අඩු මාජින් එකක්. මේක නීත්‍යානුකූල නොවන ආකාරයට හොරෙන් විකුණනකොට මේ තොග වෙලෙන්ද සිල්ලර වෙලෙන්ද රුපියල් 5ක් 20ක් විකුණන්නේ. ඈ එතකොට දැන් මේ මෙතන හිරවලා තියෙන්නේ මේ ගැසට් එක. ඒ නිසා මේ ගැසට් එක අයින් කරපුවාම නීත්‍යානුකූල මාර්ගයේ නීත්‍යානුකූල විදියට නිෂ්පාදකයාගෙන් මෝල් කාර්යයෙන් තොග වෙළෙන්දගෙන් මේක වෙළඳපොළට එනවා. එතකොට මේක ඉල්ලුම සැපුම මත මිල දීර්ණ වෙනවා. එතකොට සැපුම මදු නම් ආණ්ඩුවට තියෙන යම් ප්‍රමාණයක් සතුසාරා රාජ්‍ය වාණිජ නීතික සංස්ථාව හරහා ආනයනය කළා සතුසාරා සම්පකාර හරහා මේක පාරිභෝගිකයට ලබා දෙන්න. හරි එතකොට තමයි මේක මිල පාලනය කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා මීට වැඩිය න්‍යායාත්මක විදියට ආණ්ඩුව මේකට මැදිහත් වීමක් සිද්ධ කරයි කියලා. මොකද ආණ්ඩුවේ අපි දැක්කනේ ආණ්ඩුවේ කැබිනට් එක පත් කරා ඒ විද්‍යාත්මක පත් කරපු කැබිනට් මණ්ඩලයක් ඉන්නේ. මම හිතන්නේ මේ කැබිනට් මණ්ඩලය මේක තේරුම් ගන්න ඕනේ. හරිද? මොකද මේ සම්පූර්ණයෙන්ම අර හිටපු රාජ්‍ය නිලධාරීන්ගේ ඔය හිටපු ජනාධිපතිවරු ගාව හිටපු නිලධාරීන්ගේ උපදෙස්තරන්න ඔබතුමාට මේ පරිවර්තනයට යන්න බෑ. ඔබතුමාට මේ පාරිභෝගිකයට අවශ්‍ය කරන ඒ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ටික අඩු මිලට දෙන්න බෑ. මේ සියල්ලම මේගොල්ලෝ මේ නිලධාරීන් ටිකත් ඔය හිටපු ජාවාරම්කාරයෝ ඔය වෙළඳ මාපියාවේ මේ නිලධාරීන් උත් එක කොටස. හරිද? අපි දන්නවනේ හැමදාම ගොයම් කපනකොට ඒ රජයේ වීවිලි දී ගන්න මුදල් ටික වෙන් කරද්දී හැමදාම මුදල් ටික වෙන් කරන්නේ
ගොයන් ටික කපලා අනිත් අර වෙළඳ මාපියාවේ ඉන්න ඒ මාමෝල්කාරයෝ වී ටික එකතු කරගත්තට පස්සේ තමයි අයවැය දෙපාර්තමේන්තුවෙන් මුදල් ටික වෙන් කරන්නේ. ඒ මුදල් ටික දිස්ත්‍රික් ලේකම් වරුන්ට යවන්නේ. ඒ නිසා අපි කියන්නේ මේකටත් කලින්ම සැලසුමක් හදන්න එන කන්නේදී ලැබෙන කන්නේදී ගොවියන්ගේ වී ටික මිලදී ගන්න දැම්ම ඉඳලාම දිස්ත්‍රික් ලේකම් වරුන්ට මුදල් ටික වෙන් කරලා මේ වැඩ පිළිවෙල දැම්ම ඉඳන්ම ලෑස්ති කරන්න. මේක ගොයන් ටික කපලා වී ටික ගත්තට පස්සේ මුදල් වෙන් කරන්න යන්න එපා. අද මේ රාජ්‍ය නිලධාරීන් හැමදාම ඒගොල්ලන්ගේ කොටහ ගන්න ඕන නිසා පත් වෙන ජනාධිපතිවරු පත් වෙන ආණ්ඩුව අමාරු දාන නිලධාරීන් ඉන්නේ. ආණ්ඩු කොච්චර මාරු කරත් මේ රටේ මහජනතාව තවමත් මේ අවුරුදු 75 තුල මේ ඉන්නේ දූෂිත නිලධාරීන්. ඒ දූෂිත නිලධාරීන් තමයි තීන්දුව తీරන ගන්න. ඒ තීන්දුව తీරන ගන්න නිලධාරීන්ගේ උපදෙස් ගත්තොත් ඔබතුමාට සිද්ධ වෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට වගේ වේලපහම ගෙදර යන්න. ඒ නිසා එතුමාට ගෙදර යන්න සිද්ධ වුණේ අර එතුමා ගැසට් ගහලා ඕගොල්ලන්ට මතක ඇතිනේ අර ආර්ථික මධ්‍යස්ථාන වලට ගිහිල්ලා තොග වෙලේ තොගාවට ගිහිල්ලා පුටුව වලට වාඩි වෙලා ටෙලිෆෝන් කෝල් කරලා මිලාඩු කරන්න ගියා. අපි දැක්කනේ එතුමා පත් කරපු පාරිභෝග අධිකාරී සභාපතිවරේ මෝල් පිටකොටුවේ කඩපු මෙගිලා වෙලෙන්දගේ කණපලන්න හැදුවා. ඈ කණපලන්න හැදුවයි කියලා මිලාඩු කරගන්න බැරුව ගියානේ. අපි දැක්කනේ මහා පරිමාණ හාල් මෝල් හිමියෝ ගාවට ගිහිල්ලා දණින් වැට නැටි. ඒ නිසා මේ ප්‍රශ්නේදී අපි දැක්ක හැමදාම මේ හාල් ප්‍රශ්නේ හාම එක්කෝ අපේ පැත්තිනුයි ආණ්ඩුවේ පැත්තිනුයි මිනිසුන්ගේ පැත්තිනුයි හැමදාම විරෝධතාවය දක්වන්නේ නඩ්ලි සිරසේන මහත්තයාට එතුමා හාල් මාපියාව ඉන්නවයි කියලා. හරිද? අපි කියන්නේ මේක කිසිම මෝල් හිමියෙකුටත් සහ කිසිම කෙනෙකුට මේ මාපියාවෙන් තොරව ඈ කිසිම කෙනෙකුට මේකට මැදිහත් වීමකින් තොරව මේ මිල ස්වභාවිකව එහෙම නැත්නම් මේ ඉල්ලුම ස්වභාවයෙන්ම මත මිල තීරණය කරන වැඩපිළිවෙලක් හදන්නේ. ඒක තමයි ආණ්ඩුව තියෙන ආණ්ඩුවට තියෙන රාජ්‍ය ආයතන තියෙන්නේ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා වෙළඳ අමාත්‍යංශය කෘෂිකර්ම අමාත්‍යංශය මේ දෙකොල්ලම එකතු වෙලා උඩා ප්‍රමාණය මෝල් හිමියෝ ටික එකතු කරගන්න මේ සියලු දෙනාම ඒක රාජී කරගෙන වැඩපිළිවෙලක් හදන්න. නැත්තම් හැමදාම අර අපිට සිද්ධ වෙනවා අර මයිනාමට ගහන වගේ හැමදාම ඩඩ්ලි සිරිසේන ප්‍රමුඛ ඒ කණ්ඩායමට පහර දෙන්න. හරි එතකොට මොකද අපි කැමතිත් නෑ. මොකද ඒගොල්ලෝ ඒ මෝල් හිමියෝ මේ රටේ ඉන්න ව්‍යාපාරිකයෝ අපි කැමති මේ රටේ දේශීය ව්‍යාපාරිකයෝ දේශීය කර්මාන්තකරුවෝ විදිහට මේ මිනිස්සු මේ කරන කාර්යය තව විදි දුරට හොඳට අරන් යන වැඩ පිළිවෙලක් සකසයි කියලා. ඉතින් ඒකවත් නිදහසේ කරගන්න වටපිටාවක් මේ තියෙන ක්‍රමවේදය තුල නැහැ. ඒ නිසා අපි කියන්නේ ආණ්ඩුවට මේ ක්‍රමයට මේ සිස්ටම් එකට මේ වැඩ පිළිවෙලට සාධනීය ලෙස වැඩගත් වැඩිහත් වෙන්න. මොකද මේක හැමදාම මේ ඉන්න රාජ්‍ය නිලධාරීන් තමයි මේ තීන්දුව తీරන ගන්න. ඒ තීන්දුව తీරන ගත්ත නිසා තමයි ඒ හිටපු දේශපාලන යාන්ත්‍රණය හිටපු රාජ්‍ය නායකින්ට ඒගොල්ලන්ට ඒගොල්ලෝගේ අරන් ආපු වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න බැරි වුණේ. අපි දැක්කා හිටපු ජනාධිපතිවරයාට සිද්ධ වුණේ මේ දේ. ඒ නිසා වර්තමාන ජනාධිපතිවරයාට අපි පැහැදිලිවම කියනවා වහාම මේ ප්‍රශ්නෙට මෙන්න මේ අත්නෝමතික ගහපු මේ ගැසට් එක ඉවත් කරලා එළබෙන මේ උත්සව සමයේ මෙරටේ මහජනතාවට මෙරටේ පාරිභෝගිකයන්ට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ටික හාල් ටික විශේෂයෙන් බත් ටික ගන්න ඕන හාල් ටික අඩුවට ගන්න වැඩපිළිවෙලක් හදන්න. මොකද මේ ගැසට් එක අයින් නොකර ඕගොල්ලෝ හාල් ආනනේ කරත් මේ රටට මිනිසුන්ට අවශ්‍ය ප්‍රමාණය අවශ්‍ය මිලට ගන්න බෑ. හරි මේක සම්පූර්ණයෙන්ම මාපියාවත් ඉන්නේ මේකට වහව මැදිහත් වීමක් සිද්ධ කරලා මේ ගැසට් එක අයින් කරලා මේ ඉල්ලුම සැපම මත මිල තීරණය කරන වැඩපිළිවෙලක් හදන්න. ඒ වගේම අපි දන්නවා මේ වෙලාවේ අපි ගොවියත් ආරක්ෂා කරගන්න ඕනේ. අපි දන්නවා පහුගිය ආණ්ඩු කාලේ මැතිවරණ වේදිකාවල ඒ ගොවියට සාධාරණ මිලක් දෙන්නම් කියලා රුපියල් 135ක් දෙන්නම් කියලා අනුර කුමාර සනායක මහත්තයාගේ පැත්තෙන් කිව්වා. සජිත් ප්‍රේමදාස මහත්තයා 150ක් දෙන්නම් කිව්වා වීක් වලට. හරිද? මෙන්න මේ මෙවැනි වටපිටාවක් තුල අපි දන්නවා මේ මොහොතේ මේ ගොවියා වෙනුවෙන් අපි පෙනී සිටින්න ඕනේ. මොකද ගොවියා මේ මොහොතේ ඒ හාල් ඒගොල්ලෝ නිෂ්පාදන වියදම කිලෝ එකක් මම හිතන්නේ රුපියල් 135කට ආසන්න මුදලකට ගිහිල්ලා තිනවා වී මිලදී අරන් තිනු රුපියල් 135කට. එතන මේක අපි දන්නවා ගොවියට මේක පෝර ටික ඒගොල්ලන්ගේ ඒ කම්බරුවන්ට ගෙවපු ගණන් ට්‍රැක්ටර් වලට ගෙවපු ගණන් මේ ඔක්කොම බැලුවාම රුපියල් 120ක් 125ක් වෙලා තිනවා 130කට ආසන්න වෙලා තිනවා ගොවියගේ නිෂ්පාදන වියදම. හරිද? එතකොට ගොවියත් ආරක්ෂා කරගන්න. මොකද අපි දන්නවා ඉස්සරහට මේ යන විදියට ගොවිය ආරක්ෂා කරගන්නත් කවුරුන් නැති වෙයි. හරිද? ඒ නිසා අපි කියන්නේ හාල් ආනයනය කරනවායි කියන්නේ නැවත සැරයක් එළබෙන කන්නේදී ගොවියගේ වී ටික තුට්ටු දෙකට ගන්න වැඩපිළිවෙලක් තමයි මේ හදන්නේ. අපි දන්නවා හැමදාම හිටපු ආණ්ඩු කෘෂිකර්ම ඇමතිවරයා හැමදාම වී ටික මිලදී ගන්නම් කියලා මුදල් ටික වෙන් කරගෙන ඒ ටික නිසි ආකාරව නිසි වේලාවට දිස්ත්‍රික් ලේකම් වරුන් හරහා ගොවියන් අතර ගියේ නෑ. නේද? එහෙම පරක්කු වෙද්දී වෙළඳ අමාත්‍යංශය කරන්නේ ඔන්න ඒ හිතවත් ජාවාරම්කාරවරුන් ටිකත් එක්ක
නැවත සැරයක් හාල්ලානේ කරනවා. හාල්ලානේ කරලා හාල් ටික වෙළඳපොළට ආපුවාම අන්න අර ගොවියට අහිංසක ගොවියට එමියට ඒ මිනිස්සුන්ට මේ ටික විකුණ ගන්න විදියක් නැහැ. නැවත සැරයක් ගොවියට වෙන්නේ අර පෞගිය කාලේ වගේම නිසි මිලකට වී ටික විකුණ ගන්න බැරුණාම එමියට හැමදාමත් වෙන දේ තමයි වහ බිල මැරණ එක නැත්නම් ඉල්ලා මැරණ එක. ඒ මිනිහා වියදම් කරලා නිෂ්පාදන වියදම කවර් කරගන්න බැරි නම් මේ ගොවිතනේ ඇති වැඩක් නැහැනේ. ඒ නිසා අපි ආණ්ඩුවට කියන්නේ මේ මොහොතේ මේ හාල් ආනයනේ කරනවට වැඩිය හොඳම දේ තමයි මේ ගැසට් එක අයින් කරන්න හාල් ආනයනේ කරන්න ඕගොල්ලෝ මුදලක් වෙන් කරනවා නම් අපි කියන්නේ ඒක ඒ මුදලින් ඕගොල්ලෝ මේ මහා පරිමාණ මෝල් ලිමියෝ එහෙම නැත්නම් මේ කුඩා පරිමාණ මෝල් ලිමියෝ ඒගොල්ලෝ ළඟ තියෙන වී ටික එහෙම නැත්නම් ඒ ටික හාල් කරලා හරිද අර මිලදී ගත්ත මිල දිනවනේ ඒ මිල සංසන්දනය කළා ඒගොල්ලන්ට මුදල් දීලා මේ හාල් ටික ගන්න අරගෙන ඔබ මේ සතුසාරා සම්පකාරහරා විලඳපොළවල හරා විකුණන වැඩ පිළිවෙලක් හදන්න හරිද මේක රටේ තියෙන මුදල් ටික ඩොලර් ටික මොකද අපි ඩොලර් අරුමුදියේ ඉන්නේ මේ ඩොලර් ටික පිටරටකට යවන්නට ඇටි හොඳම දේ තමයි යම් කිසි සහනාධාරයක් මුදලක් ආණ්ඩුව වෙන් කරනවා නම් හාල් වලට ඒක දෙන්න දේශීය ව්‍යාපාරිකයන් දේශීය මෝල් හිමියන්ගේ හාල් ටික ගන්න ඒගොල්ලෝගේ මුදලට අරගෙන ඒක සතුසාරා බෙදා අරින්න එහෙම වුණොත් තමයි මේක ගොවියත් ආරක්ෂා වෙලා පාරිභෝගිකයත් ආරක්ෂා වෙන්නේ මේ හාල් ආනයනේ තුලින් සම්පූර්ණයෙන්ම මේ කරන්න යන්නේ අර ඉස්සෙල්ලා කරපු කට්ටිය කරා වගේම ඉස්සෙල්ලා හිටිය ඇමතිවරු කළා වගේම ගොවියා නැත්තර නැති කරන වැඩපිළිවෙලා මොකද මේ ගමන මේක කරොත් මම කියන්නේ දැන් අපි දන්නවා අපි අහනවා ගොවියෝ වෙනුවෙන් කතා කරමු නාමල් කරුණාරත් මහත්තයා මම අහනවා අපි එතුමාගෙන් අහනවා එතුමා කැමතිද මේ හාල් ආනයනේ කරන වැඩේට මොකද එතුමා හැමදාම පිණී හිටියේ ගොවියා වෙනුවෙන්නේ මම හිතන්නේ එතුමා කුචිගර්ම නියෝජ්‍ය අමතිවරයා විදිහට ඊයේ දිනුරුන් දුන්නා මම හිතන්නේ. අපි අහනවා නාමල් කරුණාරත්න මහත්තයා එතුමා තමයි ගෝජන සම්මේලනයේ ජාතික සංවිධායක. එතුමාගෙන් අහනවා එතුමා එකකද මේ හාල්ලානනේ කරන එකට. හරිද? ඒ නිසා එතුමා අවදාම මේ ගොවිය වෙන පිළිහිටපු නායකයෙක්. ඒ නිසා මේ මොහොතේ ජනාධිපතිවරයාට කියන්නේ මේ අත්නෝමතික මේ වැඩේ කරන්න එපා. ඔබතුමා කරන්න ඕනේ මේ තියෙන මේ ගැසට් එක මේ අර්බුදකාරී මේ ගැසට් එක වහම ඉවත් කරන්න. ඔබතුමා හෙට මේ ගැසට් එක ඉවත් කරන්නකෝ. ඈ මේක සතිය දෙකක් යද්දි මේ තියෙන මේ හාල් ටික ඉස්සරහ දොරෙන් මෝල් හිමියන්ගෙන් සහ තොග වෙළඳන්ගෙන් වෙළඳපොළට එනවා. හරිද? එහෙම යම්කිසි ප්‍රමාණයක් වෙළඳපොළේ මිල අඩු වෙන්නේ නැත්නම් යම්කිසි ප්‍රමාණයක් ඒක සාධනීය සානනය කරන වැඩ පිළිවෙලක් ගන්න නැත්නම් අර නිලධාරීන්ගෙන් උපදෙස් අරන් ඔබතුමා මේ හාල් ආනනය කර වැඩේට යන්න එපා හාල් ආනනය කරයි කියලා වෙළඳපොළේ මිල අඩු කරන්නත් බෑ ඔබතුමාට වෙන්නේ ගොවියක් නැති වෙලා පාරිභෝගිකයක් නැති වෙනවා ඒ නිසා කළ යුතු දේ තමයි මෙන්න මේ කැසට් එක අයින් කරන එක